පළමුවෙනි ඝාතනය නෙමෙයි දේශපාලන නායකයන් දෙමළ දේශපාලන නායකයන් ඝාතනය කිරීමත් පහුගිය අවුරුද්දේ රජරාජ මන්ත්‍රීවරයා ඝාතනයට ලක් වුණා. මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා පරරාජ සිංහ මන්ත්‍රීවරයා ඝාතනයට ලක් වුණා මේ තුන්වෙනිය ඒ අර්ථයෙන් ගත්තම. මම හිතන්නේ මේ ඝාතන ක්‍රියාවලිය තුළ පැහැදිලි සංඥාවක් රටට ලබා දෙනවා. ඒක තමයි දෙමළ දේශපාලනයේ දෙමළ ජාතිකත්ව දේශපාලනයේ නියැලෙන දේශපාලඥයින් දේශපාලන සමාජයෙන් තුරන් කිරීම. ඒ වගේම විශේෂයෙන්ම රවිරාජ් සහ මහේශ්වර මන්ත්‍රීවරයා දිහා බැලුවම අපිට පේනවා ඔහු සිංහල සමාජයත් එක්ක ළඟින් කටයුතු කරපු පුද්ගලයෙක්. දැන් ඔහු ඝාතනය තුළින් පෙන්නම් කරන්නේ දෙමළ සමාජයේ සිට සිංහල සමාජයට සංනිවේදනය වීම, තොරතුරු සංනිවේදනය වීම වළක්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඊට අමතරව අපි ගත්තතින් ඔහු මෑත භාගයේදී අපි දැක්කා පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කරලා තිබුණා යාපනයේ තුල සිදුවෙන අතුරුදහන් වීම සහ පැහැරගෙනයාම් පිළිබඳව ඔහුගේ දෝෂාරෝපණය නිශ්චිතව පැරාමිලිටරි සංවිධානවලට එල්ල වුණා. ඔහු කියලා තිබුණා මෙවර අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව රැස් වුණාම එම පුද්ගලයන් රටට හෙළි කරනවා කියලා. ඒකම ඔහු ජනමාධ්‍ය වෙත නිකුත් කරපු විවිධ ප්‍රකාශවලින් උත් ඒ බව තහවුරු වුණා. ඒ නිසා ඉතා පැහැදිලි ඝාතකයන්ගේ අරමුණ ඒ අරමුණ තමයි එම තොරතුරු සමාජගත වීම වැළැක්වීමට ඔහු උත්සාහ කරයි කුමන්ත්‍රණකරුවන් උත්සාහ කරයි කියන එක. ඊළඟට වැදගත් වෙන්නේ මේ සිද්ධිය ජනවාරි පළවෙනිදාම සිදුනේ ඇයි ජනවාරි දෙවෙනිදා හෝ තුන්වෙනිදා නොවී. මම හිතන්නේ ඒ තුළ ප්‍රබල දේශපාලන සංඥාවක් සමාජයට නිකුත් කරනවා මේ 2008 වර්ෂය තුළ සිදු කරන්නට යන මිලිටරිමය දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව. ඒ තුළ ඒ සංඥාව මම හිතන්නේ අයිතිවාසිකම් පිළිබඳව සාමය පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාගේම දැඩි අවධානයට ලක්විය යුතු දෙයක්.